एक यानी मेकट यानी मे बाइक दिदास तुने पासे पेट्रोल इंजन में गमन करा ने काबिलिटी खरा ने में ईएफआई यूनिट खरा ये मेरा यानी फ्यूल कंसम्पशन ने गोड़ा की तोड़ गन पूरा में ईएफआई यूनिट के लिया ता विशेष के अनुर कारण था यमा वाई सीड फार 1 2017 काली निष्पादन कर बाइक पर तने सिलेंडर के वैल्यू पाक दिबो एक यानी इनटेक वैल्यू 3 एक्सॉस्ट वैल्यू 2 एक यानी तने सिलेंडर के वैल्यू पाक गान सिलेंडर हतरट वैल्यू 20 तक दिबा ඉතින් 2007 දී මේක අප්ග්‍රේඩ් කරනවා කියන්නේ මෙලස් කිඩීම කර ලක් කරනවා ඉන්ටේක් වැල් දෙකයි එක්සොස් වැල් දෙක ගානේ ඒ කියන්නේ තලි සිලින්ඩරේ වැල්ව හතර ගානේ සිලින්ඩර හතරේ වැල් 16ක් විදියට මෙතනදී ඉතාමත්ම කුඩා ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු වෙනවා ඉන්ටේක් වැල් දෙකක් හින්දා මේ වගේම එන්ජිමේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරනවා බයික් එකේ ඉතුරු විස්තර ගැන කතා කරන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉස්සෙල් පස්සේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාදින අත උඩ subscribe button එක click කරලා notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ලඟට notification එක ගෙනියන්න ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම තව යාළුවෝ ඉදරන් කර ෂෙයා කරන්න අපි යමු වීඩියෝ R1 2020 බයික් එකේ එන්ජිම ගැන මුලින්ම කතා කරොත් එම 998 cc 4 stroke 4 cylinder DOHC 16 valve එන්ජිම මේ බයික් එකේ ලබා දෙන දිනවා බයික් එකේ එන්ජිම සිසිල්ලේ කරන් ලිපිඩ් කූලට් ක්‍රමය හරහා බයික් එකේ ක්ලච් එක විදිහට වෙට් මල්ටිපල් ක්ලච් සිස්ටම් එක යූස් කරලා තියෙනවා ඒ වගේම 6 speed වෙට් මල්ටිපල් ඇසිස්ටන්ට් සිපර් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි බයික් එකේ යූස් කරලා තියෙන්නේ කියන්නේ වේග 6ක් ගියර් පද්ධතිය. ඉතින් මේ යමහා සමාගම විසින් ලබා දීලා තියෙන එන්ජිමත් එක්ක මේ බයික් එකට RPM 13500 දී හෝස් පවර් 197ක බලයකුත් ඒ වගේම RPM 11500 දී නිව්ටන් මීටර 112ක ටෝක් එකකුත් ලබා ගන්න පුළුවන්. බයික් එක ඉස්සරහ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදියට මිලිමීටර 43ක ඉන්වර්ටර් ෆෝක් කුලිය ඇඩ්ජස්ටබල් විදිය ලබා දී තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් බ්‍රේක් විදියට මිලිමීටර 320ක හයිඩ්‍රොලික් ඩිස්ක් දෙකක් ABS සයිතෝ ලබා දී තියෙනවා. ඒ වගේම ඉස්සරහ ටයර් සයිස් එක වෙන්නේ 120යි 70යි 17 කින් ටයර් සයිස් එක. ඔහොම බයික් එක ඉස්සරහ පෙනුමන කතා කරොත් මේ උලං කපාගෙන ඉස්සරහට යන්න පුළුවන් අලංකාරවත් වයිසරේස් එක්ක ඒ වගේම යමා වයිසෙඩේ ෆාර් 1 ලටම ආවෙනික උල් ඉතාමත් අලංකාර ලයිට් සිස්ටම් එකක් මේ බයික් එක ඉස්සරහට යදාගෙන තියෙනවා. बाइक के पासपास ගැන කතා කරොත් මේ බයික් එකේ රියර් සස්පෙන්ෂන් විදියට KYB single shock එකක් fully adjustable විදියට ලබා දෙනවා. පසුපස බ්‍රේක් ගැන කතා කරොත් මේ මිලිමීටර 220ක හයිඩ්‍රොලික් ඩිස්ක් එකක් ABS සයිතෝ ලබා දෙලා තියෙනවා. ඒ වගේම පසුපස ටයර් සයිස් එක ගැන 190යි 55යි 17 කින් ටයර් සයිස් එක. Yamaha YZF R1 2020 බයික් එකේ exhaust system එක ගැන කතා කරනකොට අනික් බයික් වලට සාපේක්ෂව R1 වලට සාපේක්ෂව अंडर सीट एक्सॉस्ट सिस्टम में बाइक के बावित कर लेने हैं ये वेन वाले पासों पास रोल है दागुन पैंतर वेन तमाई एक्सॉस्ट सिस्टम में बावित कर लेती हैं बाइक के एक्सॉस्ट सिस्टम में बाइक के पैंतर वेन तीन हिंदा बाइक के राइड के सीटे का तक का ये राइड के सीटे का ये बिट पास सही बालन कोड़े इतामा तालांकार वा तीनों पेरुमाक बाइक के लेबी लेती है බයික් එකේ ඉන්ධන ටැංකිය නැතාව ඔත්තේම ලීටර් 17ක තරමක් විශාල ඉන්ධන ටැංකියක් ලබා දීලා තියෙනවා බයික් එකේ ඉන්ධන ටැංකිය වින්දාන් එන්ජින් වෙත පෙට්‍රල් සැපයුම් කරන්නේ EFI යුනිට් එකක් කරහා පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර් 10ක් 15ක් අතර වගේ තමයි තෙල් කරන්නේ ඉතින් මේක ස්පෝට් බයික් එකක් නේ ඉන්ධන මීටරට මේ බයික් එකකින් බලාපොරොත්තු වෙන අමාරු මේ බයික් එක ස්පෝට් බයික් එකක් ඉන්ධන් මේ බයික් එකේ පර්ෆෝමන්ස් පැත්තට බඩ කරලා බයික් එක නිෂ්පාදනය කරපු ඉන්ධන් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන වැඩි හිතලා නැහැ ඒක ඉතින් වැඩි හිතන්නත් බෑ හින්දා දැන් කතා කරමු බයික් එකේ ස්පීඩ් එක ගැන. බයික් එකේ 5 කිලෝමීටර බිඳුවේ ඉඳන් 5 කිලෝමීටර 100 දක්වා ගමන් කරන්න තප්පර 3.5කට ආසන්න කාලයක් තමයි වැය වෙන්නේ. ඒ වගේම බයික් එකේ ටොප් ස්පීඩ් එක 5 කිලෝමීටර 314. බයික් එකේ මුළු වේයිට් එක නැත්නම් මුළු බර කිලෝග්‍රෑම් 203ක් වෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 130ක්. ඒ වගේම බයික් එකේ සීට් හයිට් එක මිලිමීටර 861ක් වෙනවා.
බයිකේ මීටර් පැනල් එක ගැන කතා කරොත් එම ඉන්ඩිකේටර් ස්ටොප් වොච් ලැප් ටයිමර් ඒ වගේම ස්පීඩ් මීටර් ටයිම් ඩ්‍රයිව් මෝඩ්ස් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එන්ජින් හීට් ABS ලයිට් හෙඩ්ලයිට් ලෝ බීම් හෙඩ්ලයිට් හයි බීම් නියුට්‍රල් ඒ වගේම RPM මීටර් වගේ ගොඩක් දේවල් මීටර් පැනල් එකේ පෙන්වුම් කරනවා හොඳයි ඉතින් අපි මේ බයිකේ මෙච්චර විස්තර කතා කරපු එක එක්සෝස් සවුන්ඩ් එකත් චෙක් කරලා බලමු अनिवार्य ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරන්නේ නැත්නම් පහල තියෙන රතුපාට subscribe button එක click කරලා notification bell එක on කරලා පස්සේ මම video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගත හැකි. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ Yamaha YZF-R1 bike එකේ review එකක් අපේ Facebook page එකේ, Instagram page එකේ තියෙනවා. ඉතින් Facebook page එක like කරන්න, Instagram page එක follow කරන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ video එකේ හම්බෙමු. සුබ අනාගතයක්.